ඔබ ආදරය කරන කලාතරු ගැන අහන්න ලැබෙන අලුත්ම තොරතුරු වගේම පුවත් ලද සැනින් දැනගන්නට නාලිකාව subscribe කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවත. මෙවර ජනප්‍රතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රබල අපේක්ෂකයෙකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ජනපතිවරණයට තරඟවදින ප්‍රබල අපේක්ෂකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට ඉතාම රහසිගත වාර්තාවක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් විසින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බී වාර්තාව රහසිගත මෙන්ම ඉතා ආරක්ෂිතව තබා ගන්නා මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ එල්ලීමක්ද කර තිබෙනවා. මෙම ප්‍රබල අපේක්ෂකයාට එල්ලවීමට නියමිත ප්‍රහාර සැරසුම පිළිබඳව අවධාරණය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලයා හට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසිද ඉදිරිපත් කර ඇති බවටයි වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන් වන්නේ. මෙම පුවත උණුසුම්ව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සමගින් මෙවර ජනප්‍රතිවරණයට තරඟවදින ප්‍රබල අපේක්ෂකයන් අතරින් ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා හට මෙලෙස ප්‍රහාරයක් එල්ල කිරීමට විරුද්ධවාදීන් විසින් සැලසුම් කර ඇති බවට ඔහුගේ පාක්ෂිකයන් විසින් මත පළ කරන්නට පටන්ගෙන තිබෙනවා. ඔබ සිතන්නේ මේ ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ කුමන ජනපති අපේක්ෂකයා පිළිබඳවද? ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනපතිවරයා තෝරා ගැනීමට මේ වන විට ඇත්තේ ඉතාම සීමිත කාලයක් පමණයි. මේ වන විට ප්‍රබල අපේක්ෂකයන් අතර පවතින දැඩි තරඟකාරීත්වය නිසාවෙන්ම මෙවර ජනපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවාසීන් පමණක් නෙවෙයි ලෝකවාසීන්ගේද අවධානය කේන්ද්‍රගත වී තිබෙන බවට වැඩිදුරටත් පෙනී යන බවටයි විචාරකයන් පවසන්නේ. පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව subscribe කරමින් එකතු වන්න.